රබර් එක වගේ ඇදලා ඇදලා අන්තිමට තව අදින්න බෑ කියලා දැනගත්තා මැරෙජ් එකට කැමති වුණා නේද මංජුලා කියද්දි විමුද සිනාසුනේ ඔව් සිනාසුනේ තම දෛවයටේ මංජු ඇඳුම් ගත්තද ලයිට් එක yellow frock එකක් මං අඳින්නේ සිංගප්පූර් වලින් මං ඕඩර් කරලා තියෙන්නේ ඔයා මොකක්ද අඳින්නේ මං අඳින එක බලලා නොයේද ඕඩර් කළේ ඉතින් ඔයා මගේ ෆ්‍රොක් එකට හරියන කිට් එකක් අඳින්න ඒකත් එහෙමද මං බලලා ගන්නම් මංජුලා මෝතක් උදෙස පුතුමින් බලා වුණාය හොවද වෙනස්සේ ඒ වෙනසට හේතුව එය දැනුන්නේ නැත මැරෙජ් එකකින් පස්සේ මංජු මොනවද කරන්නේ මාත් හිතන් ඉන්නේ පොඩි බිස්නස් එකක් කරන්න හරි ගෑනියන් නම් කියෝත්තේ කසාද බැන්දර පස්සේ වෙන මොනා කරන්නද ඔයාව බලා ගන්නවා මිසක් කියායේ විමුක්තිර පුදුම සිතුනේ නැත මගෙන් මොනවද කිරින්න ඕන මට ඉතින් බිස්නස් එක හදලා දෙන්න මං හදලා දෙන්නම් ගෑනු එක වර්ගයක් ඇස් හිතුවද ගෑනු අතරම කතරම් වර්ග ඉන්නවාද පිරිමි නම් බෙදිය හැකි කාණ්ඩ 3-4කට පමණි එහෙත් ගෑනු කාණ්ඩ ලක්ෂ ගන්නකට බෙදිය හැක එක් ගෑණියක් දැස බලා තවත් ගෑණියක තේරුම් ගන්නට බැරි ඒකයේ විමුක්තිය මොනවද කරන්නේ වෙනසක් නැහැ මං මෙහිමම ඉන්නවා තව බිස්නස් එකක් පටන් ගන්න බැන්දයි කියලා බිස්නස් පටන් ගන්න ඕන කියලා නීමයක් නැහැනි මංජු නේද මංජුලා කට ඇද කළාය අර බුක් ෂොප් එකේ හිටපු කේස් එක ගියාලු නේද විමුක්ති මංජුලා සමග වාශා ගැන කතා කරන්න ප්‍රිය කළේ නැත චින්ච් මාණිකාවත් සමග සුජාතා ගැන කතා කිරීම විහිළුවකි උඩ යනකොට මාත් දැනන් හිටියා ගෙදර වැඩකාරකමකට ගෙනාවු අයව මොකටද බුක් ෂොප් වල මැනේජර්ස්ලා කරන්න ගියේ වාට තිබ්බේ මංජු විමුක්ති අයව නැවතුවේ මං ආවේ අපේ වෙඩින් එක ගැන කතා කරන්න ඕකේ ඉතින් මොනවාද වෙඩින් එක ගැන කතා කරන්නේ තාත්තලා හොටෙල් බුක් කරලා දැන් කාඩ් බෙදනවා අම්මා කේක් එකයි පෝරුවයි ඕඩර් කරලා තුන් හතර පැත්තකට චෙක්ස් හතර පහක් ලියන එක විතරයිනේ තියෙන්නේ වෙඩින් එක ක්ලෝස් ඔව් ක්ලෝස් තමයි විමුක්ති බිම් බලාගෙන කීවේ එහෙනම් ඊතුරු ටික අපි බැඳලා ඉවරනාට පස්සේ කතා කරමු නේද මංජු තා මොනා කතා කරන්නද මංජුලා විමුක්ති දෙස පුතුමෙන් බලා වුණාය විමුක්තිගේ උත්තර ස්වභාවයේ මංජුලා තුළ ඇතිකලේ වෙනස්ම හැඟීමකි මේ මොරගොඩලා එක ජීවත් වෙන එක ලේසි වෙන එකක් නෑ අම්මේ 10ක් හිතේ තියාගෙන එකක් කතා කරන්නේ විමුක්ති කියපසු මංජුලා කියේ සෑහෙන වෙලාවක් කල්පනා කිරීමෙන් පසුවේ ඔයා බය වෙන්න එපා බැඳලා මාස 3න් හරි දික්කසාද වෙන්න ඕන කියන්නේ අපි ඒකට කාරණා ටික හදලා තියාගන්න මොරගොඩලාගේ ගෙවල් වල කොහොමවත් වාඩි ජීවත් වෙන්න බෑ ඒ අම්මන්ට එක්කනම් කොහොමවත් බෑ මටත් පෙන්නන්න බෑ ඇයි අර මෙයාගේ අයියයි නෑනේ දකින්න කරත් මට අප්පිරියයි අඩුම ගානේ කෝටි 2 3ක් නොදී එයාලට දික්කසාද ගැන හිතන්න බෑ මංජුලා සිනාසමින් කාමරට ගියේ මේ සියල්ලම ගැන උපන් ආශාවකිනි විමුක්ති මොරගඩ පව කවුද දන්නේ වාට විමුක්ති කියලා නම තිබ්බේ ඉස්සරහට වාට කිසිම විමුක්තියක් නැති වෙයි වහා මං දවසක දාන්නේ මොරගඩට නෙමෙයි කහලකොඩට අනේ පව මංජුලා එවදම් මොමුණමින් ඇය අත තිබූ සෙලිරු දුරකතනේ අතරගෙන ඒ අංකයක් එබුවාය ඇය ගත්තයාගේ අලුත්ම පෙම්වතා වූ දිල් ලහන්ටේ දිල් කොහෙද බබෝ ඉන්නේ මං බබෝ ඇනෙක්ස් එකේ ඔහා නැතුව 15යි ආ එහෙනම් ළමයට මාවත් ඕන වෙනවා එනවද ආවොත් මොනවද දෙන්නේ ඔයාට මං නොදී ඉඳලා තියෙන්නේ මොනවද පැටියෝ තව බෑකින් මං ඔයා ළඟ I am waiting for you darling මංජුලා දුරකතනේ වසා තමයි ඇදී නිදාගෙනම දෙපය සොයේ ඇගේ යටිකය සම්පූර්ණයෙන්ම නක්වන ලෙසනි. ඔයාට වඩා කොච්චර ස්වීට් දේවල් දෙන පිරිමි ලෝකේ ඉන්නවද? ඔයා බඳලා ඒවා අමතක කරලා දාලා ඔයාට බත්ුවේ මං ඉඳී කියලාද ඔයා හිතන්නේ? I am sorry විමුක්ති. මාව දැක්කාම පිස්සු වැටෙන පිරිමින්ට මං හරි ආසයි. එයාලා මාව කාමරයට ගන්න වඩාගෙන. ඒත් මට ඔයා මතක් වෙන්නේ ඔයාව දැක්කාම විතරයි. මංජුලා නැගිට ඇය ආසම කළ දුහුල් රෑඳුම ඇගේ හෑන්ඩ් බෑගයට දමාගෙනමයි. වාෂා පසුදා උදේම ප්‍රියංගදා සමගම සමන් දේවාලයට ගොස් ආවේ තීනියක් රැගෙන. සමන් දේවාලයට කිරිබිඩු පූජා කර ඇය පැතුවේ ඔහුගේ ජීවිතේට නරකන්නම් වෙන්න එපා කියයි. වෙනදා මෙන් නොව සමන් දේවාලයට යද්දී තිද්දී ඇගේ හිතට මහා අමුත්තක් දැනුනේ. ඔබ වහන්සේට වෙච්ච බාර ගොඩක් තියෙනවා තමයි. ඒ තේවා එකක්වත් අද මට ඔප්පු කරන්න බෑ
මොකද ඒව ඉෂ්ට උනේ නැති නිසා අද මේ වෙන්නේ බාරයක් නෙමේ ඉල්ලීමක් අර වෙච්ච එක බාරයක්වත් ඉෂ්ට උනේ නැහැ කියලා මං තරහ නැහැ සමහරට මේ මගේ ලැබීම වෙන්නේ නැති ඔබ වහන්සේට මගේ දුපත් අම්මට පිහිටක් වෙන්නත් බැරි වුණා ඒ දුපත් කෑණිගෙ කෙල්ලට පිහිටක් වෙන්නත් බැරි වුණා අන්තිමට මාව මේ ඔබ වහන්සේගේ සමනල අඩවින් ඈත් කරලම දාලායි නැවතුණි කමක් නැහැ ඒ තියාගෙන බලන්න මං කියනවට නෙමේ එයා හොඳ කෙනෙක් නිසා සුදු සායකු සුදු අද්දික බ්ලවුස් එකකුත් ඇඳ උන් වර්ෂාගේ මුණින් ආවේ මුළු ජීවිතෙම අතහැර දමා යන පෙනුමකි සමන්දේ වලේ පීකට පෙළ බැස සෑහෙන දුරක් එනතෙක් ඇයි කතා කළේ නැත ප්‍රියා කෙල්ලේ පොඩ්ඩකට ගෙදරට ගිහින් යා ගේ වහලා දාලා තියෙන එක තේරුමක් නැහැනි කෙල්ලේ ඔබ මොනවද කරන්න හිතන්නේ ප්‍රේමක්කගේ මල්ලි කෙනෙක් ගියක් හොයනවා කියලා ප්‍රේමක්කා කිව්වා ගිය පාරත් මකින් ඉල්ලුවා මට දෙන්න ලෝභ හිතුණා ඒත් දැන් දෙනවා කමක් නැද්ද කෙල්ලේ මම අනුරාධපුරේ යනවා නම් මේ ගිවල් මෙහෙම තියලා වැඩක් නැහැ ප්‍රියන් ඔදා කිසාවක් කිව්වේ නැත අපිට කියලා මහා බඩගොඩකුත් නැහැනේ පුළුවන් ටික අපි අරන් යන් මන්දා ඔබේ කැමැත්තක් ගෙදරට ආපසු ආශාගේ මුළු පපුවම හිස්සේ මට සමාවෙන්න අම්මේ ඔයාගේ දුවට තනියෙන් මේ ගෙදර ඉන්න බෑ මං තනි වෙලා මං ඉන්න තැනකට වා එන්න ජීවිතය ආයේ කොහෙන් හරි පටන් ගන්න පුළුවන් වුණොත් ඔයාගේ දුපත් කෙල්ල ආයේ මේ ගෙදරට එන්නම් වාෂා නිවසේ කාමර අතර සරමෙන් සිටුවාය මට කතා කළේ නංගී ප්‍රේමා පැමිණ ඇසුවාය ප්‍රේමක්කේ මඩ ටික කාලෙකට මෙහි යන්න වෙලා ආයේ එන්න ලැබෙන්නේත් නැහැ අනේ මොනා කරන්නද ප්‍රේමක්කගේ මල්ලිට ගියක් ලැබුණද නෑනේ නංගී මල්ලි හේ නැන්දම්මගේ ගෙදර ඉන්නේ කොල්ලෙච්චර කැමැත්තකින් නෙමේ ඉන්නේ මං ගියේ ප්‍රේමක්කට දෙන්නම් අනේ ප්‍රේමක්කේ අක්ක දන්නවනේ අම්මා ඉන්න කාලේ අපි මේ ගියේ සිරියාවට තියාගත්තා ඒ විදිහටම තියාගන්න මට ලොකු කුලියක් එපා නංගි ගානක් කියන්න මං අක්කට ගානක් කියන්නේ කොහොමද අක්කලා බල්ලා මට ගානක් කියන්න පුළුවන් නම් මට මාස 6ක ඇඩ්වාන්ස් දෙන්න මට ආයේ කුලියක් ගන්න ටික කාලෙකට ඉන්න බෑනේ බං අක්කට අතුරු දීලා යන්නම් ශ්‍රීනාත් අයියට එහෙනම් ගේ පෙන්නන්න නංගි කොහෙද යන්නේ යන තැනක් කියන්න වාෂාට බිය සිතුනේ තව හිතලා නැහැ ඒත් මෙහි ඉන්නේ නැහැ අනිවාර්යෙන්ම මල්ලි ගනි මා තින නිසා මල්ලි කැමති පැටියවත් බලා ගන්න පුළුවන්නේ එතකොට බඩු නංගි මං ටිකක් අරන් යනවා බෙර ටික තියලා යනවා සිනාත අයියට කියන්නේ පරිස්සමින් පාවිච්චි කරන්න කියලා ඒ ගැන හිතන්න එපා මන්නේ නංගිය ගී ගන්නෙ පුළුවන් ඉක්මනට එහෙනම් ගන්න කියන්න එද්දි ප්‍රියංගොදා සිටිය වාශාගේ ජීවිතය ගැන දෛවී කෙල්ලගේ ජීවිතයට කළේ හොඳ දෙයක් නොවේ කෙල්ලේ ප්‍රියා අපි අනුරාධපුර යනවා කියලා කොළඹ කාටවත් කියන්නේ නැද්ද වාශා ටික වෙලාවක් යනතුරු කල්පනා කළාය කාට කිවද ඒ ඕට ආරංචි වේ එහෝගේ ජීවිතේට නරකකි නෑ ප්‍රියා එයාලට එහෙමම මාව අමතක වෙලා ගියදින් ඉන්න තැනක් දැනගත්තා කියලා යාට මාව ඇවිත් කැඳන් යන්න බෑනේ මේ දක්කටවත් මයි ආපනේ ඉන්නවා කිව්වා තක්කයි ඒත් ඒකින් ඇති වැඩේ මොකද්ද ප්‍රියා ජීවිතය මාව මේ තැනට ගෙනත් ඉවරයි කෙල්ලේ කොතේ කීවද කෙල්ල තාමත් දෙන්නේ හිත හදාගෙන නොවන බව ප්‍රියංගමදා දන්නේ ඒ කිසිවක් නොකරන්නේ එසේ කිරීම ඊතරම්ම නිෂ්ඵල දෙයක් බව දන්නා නිසාය මහා ගංගොතරක් ගිය කල පුංචි ලිං ඉතුරු නොවන බව නොදන්නේ කවුද මට තව එක පාරක් කොළඹ යන්න වෙනවා ප්‍රියා ඒ ඇයි කෙල්ලේ අයියා රසාව දුන්නම් මං හරි ආසාවෙන් ඉතේ කිරීමේ ගිනුමක් පටන් ගත්තා ටික ටික එකතු වෙලා මාස 6-7ක පඩිය එකතු වෙලා ඇති මං ඒක ගන්න ඕන දවසක ගිහින් අරන් එමු ඒත් කොළඹට ඇතුල් වෙන්නත් බයයි කොළඹ නගරයේ සැඟරුම් කොතරම් ඇද්ද ඒවා දකින්නකල හදවත කොතරම් දුක් වේද උදේ එක ගිහින් අරගෙන අනිත් බස් එකේ නැගලා එමු ඔබේ කැමැත්ත ඒත් කෙල්ලේ සල්ලි හදිස්සියක් නැහැ නේද අපි ඔක හිමියට ගමු ඒත් ප්‍රියා ආයේ තණ්ඩාදුපුරේ ඉඳලා කොළඹ එන්න බෑ මම යන්නේ එන්න හිතාගෙන නෙමේ මාත් එහෙමයි කෙල්ලේ දෙයියෝ අපිට අපි උපන් බීමේවත් ඉන්න දෙන්නේ නැහැ ප්‍රියංගෝදා කියේ කලකිරුණු හඬනි
ඒ අන්න දිනියක් දාගෙනද කියලා තියෙන්නේ. ඔව් මේ මාසේ අන්තිම වෙනකල් විතරයි අපිට මෙහි ඉන්න පුළුවන්. එතකොට එහෙගේ අපි ගිහින් පටන් ගන්න ඕන. කාමරෙකයි කුස්සිපලෙකයි පොඩි සාල කෑල්ලකුයි ඇතිනි වාෂා. අනේ ඔව්. ඉතින් අපි හෙටම ගිහින් වැඩේ පටන් ගමුකෝ ප්‍රියා. මෙහෙට වෙලා ඉන්නේ නැතුව නේද? ඔබ කියන කතාවත් ඇත්ත තමයි. එතකොට අපිට මේ මාසෙට කලින් හරි යන්න පුළුවන් නේ. ඔව් අපි ලයිට් වතුර ගන්න එකක් කිය ලිඳක් කපා ගත්තම ඇති. හෙට පාන්දරමියා. මාම ඉඩම එලි කරලා තියෙන්නේ. ඒ නිසා ලේසි. අපි හෙට යම් ප්‍රියා. යම් හිතරත් තොන්තු එකේ රවුමක් දාලා ශ්‍රී මහා බෝධියත් වැඳලා මෙමු. ජීවිතේ ඊයේ තිබුණේ කොහෙද? අද තියෙන්නේ කොහෙද? හෙට තියෙන්නේ කොහෙද? මේ නම් පුදුමාකාර මැවීමකි. ටික දවසක් මං ගෙදර ඉන්නම් ප්‍රියා. ඊට පස්සේ මාත් එහෙම මොනාරි හොයාගන්නම්. එකපාර වැඩ කරන්න හිතන්න එපා කෙල්ලේ. ටිකක් විවේකයෙන් ඉඳපන්. ඔබ පහෝගිය කාලේ හරියට මාන්සුණා. ඒක උඹට උරොත්තු දෙන්නේ නැහැ. දුක බෙදාගන්න අය ඉන්නවා නම් ඕන දුකක් උරොත්තු දෙනවා ප්‍රියා. ප්‍රියන් වදා තර්ක කරගෙන නොගියේ ඇයි කීනා දේ ඇත්ත බව දන්නා නිසායි.